ආණ්ඩුවේ අය අහන ප්‍රශ්නයක් තමයි හොඳයි හෙට වෙන ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න විසඳෙනවද කියලා අහනවා. පැහැදිලිවම මම කියනවා හෙට වෙන ආණ්ඩුවක් අපි කියන විදිහට පිහිටෙව්වොත් මේ ප්‍රශ්නය ඉතාම කෙටි කාලයකින් විසඳන්න පුළුවන් කියලා. දැන් අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අද තිබෙන ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රසාදයක් සහ විශ්වාසයක් නැහැ. අන්තර්ජාතික වශයෙන් නායකයින්ට රාජ්‍ය නායකයින්ට ජාත්‍යන්තර සංවිධානවලට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ජනාධිපතිතුමා අපිව කැඳෙව්වා. ඒ වෙලාවේ අපි සඳහන් කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ වැදගත්කම. ජනාධිපතිතුමා ඒකට කැමැත්තක් දැක්වේ නැහැ. දැන් අද ඇත්තටම මේ යන ආණ්ඩුව දවසින් දවස අමාරුවට පත්වෙන ආණ්ඩුවක්. ඒ රටේ කාටත් පතකයි. රනිල් වික්‍රමසිංහ ආගමතුමායි මමයි ආණ්ඩු කරනකොට රටේ ඇතිවෙච්ච තත්ත්වය. ඒ තත්ත්වය දැන් අද ඇති වෙලා තිබෙනවා. අපිට පේනවා ජනාධිපතිතුමා ඇමතිවරු කැඳවනවා, නිලධාරීන් කැඳවනවා, සාකච්ඡා කරනවා, උපදෙස් දෙනවා. අගමැතිතුමා ඇමතිවරු කැඳවනවා, කොමිටිපත් කරනවා, උපදෙස් දෙනවා. පැහැදිලිව පේන දෙයක් තමයි මේ දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් නැහැයි කියන එක. ඒ වගේම පාර්ලිමේන්තුවට අපිට ගියාම අපේ කනට වැටෙන්නේ සෑම දේශපාලන පක්ෂයකම තියෙන අර්බුද. පොහොට්ටුව පක්ෂෙත් කෑලි 3-4 කැඩිලා බව. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නායකත්වය ගත යුතුයි. 21 ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. 21 සංශෝධනයට අපි ඉතාමත් කැමැති. අපි මීට කලිනුත් කිව්වා 21 සංශෝධනයට අපි සහයෝගය දෙනවයි කියලා. නමුත් මට ආරංචි විදිහට දැන් ලබන සවුදා තමයි 21 කැබිනට් මණ්ඩලයෙන් සම්මත වෙන්නේ. 19 සංශෝධනයේ තිබුණා බරපතල වැරැද්දක්. ඒ වැරැද්ද තමයි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායකවරයා 19 සංශෝධනයේ වැරැද්ද තමයි ජනාධිපති අගමැති සහ කථානායක විධායකයින් බවට පත්වීම. එතකොට පාර්ලිමේන්තුවේ ඔය 19 සංශෝධනයේ ව්‍යවස්ථා සභාව. ඒ නිසා මේන ව්‍යවස්ථා සභාව හෝ කුමක් හෝ එවැනි තනතුරුවලට පත් කරන අය සම්බන්ධයෙන් ඉතාම අපක්ෂපාතී තැනක සිට වැඩ කරන ආයතනයක් බවට පත්විය යුතුමයි. අපි ඒව බලලා නැත්නම් අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා ඒව සංශෝධනය වෙන්න ඕනේ කියලා. ඒ තුළ අපි විශේෂයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා 21 සංශෝධනයට. අපි දැන් සති 2-3 තිස්සේ බලන් හිටියා මේ කැබිනට් මණ්ඩලෙ මේක සම්මත වෙයි කියලා. පොජ්ජන පෙරමුණේ ලේකම්වරයා කියන කාරණේ තමයි ඉස්සල්ලා ආර්ථික අර්බුදයේ විසඳලා ඉවරලා 21 ගේන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා අපි කියන්නේ තාම කඩිනමින් මේ ක්‍රියාදාමයට යා යුතුයි කියන කාරණේ. වගේම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ මේ අර්බුද මැද එක දවසක් ප්‍රකාශ කරා 19 සංශෝධන අනිවාර්යෙන් නැවත සාපිත කිරීම සඳහා වන ක්‍රියාදාමය එතුමන්ලා ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි ඊයේ ප්‍රවෘත්තියක අපි දැක්කා ජනාධිපතිකමේ අහෝසි කරනවා නම් 21 සහයෝගය දෙන්න එතුමගේ කැමැත්ත තියෙනවා කියලා. මම හිතන්නේ මේක අපිට තේරෙන්නේ එක පැත්තකින් ඒක ඇතුළෙම ඒ ඔජන පෙරමුණ ඇතුළෙම යම් කොටසක් මෙය 21 ගෙනීම සම්බන්ධව විරුද්ධ වෙන තත්ත්වයක් අපි දකිනවා.